Hello, කොහොමද? බලමුද අද දවස ගැන. මෙහේ අපිට ගන්න තියෙන එළවලු වර්ග කිහිපයක් මික්ස් කරලා තියෙන එළවලු පැකට් එක. ඉතින් ඒක පාවිච්චි කරලා අද මම දවල් කෑම ඉක්මනින්ම හදාගන්න හිතුවා. අද මට වැඩ කිහිපයකට යන්න තියෙන නිසා. මේ එළවලු තම්බලා තියෙන්නේ. ඉතින් මම ඒක ලේසියට දෙකට වගේ කපා ගත්තා. මට ඉක්මනින්ම හදාගන්න ඕන නිසා තෙල් ටිකක් රත් වෙන්න කියලා මම මුලින්ම සූතුව දාගත්තා. ඊට පස්සේ සුදු ලුණු එඟුරු දාගත්තා. ලුණු දාගෙන මම ඒක තෙලේ ටිකක් බැද ගන්නවා. කරපිංච දා ගන්නවා. ඒක වීඩියෝ වල නෑ මම හිතන්නේ. ඊට පස්සේ මේ ටික ටිකක් බැදුනට පස්සේ මම දා ගන්නවා බිත්තර. මට ඕනේ ෆ්‍රයිඩ් රයිස් එක හදලා ඉවරුනාට පස්සේ බිත්තර ලොකුවට කෑලි තියෙනවට. මම කැමති එහෙම. අන්න ඒ නිසා මම ටිකක් එහෙම බිත්තර දාලා ඒක බැදෙන්න දෙනවා. එතකොට ඊට පස්සේ මම ඒක කලවම් කරන්න විතර ලොකු කෑලි විදියට තමයි එන්නේ. දැන් වෙන කෙනෙක්ට කැමති නම් චුටි චුටි කෑලි කැමති නම් එයාට පුළුවන් මුලින්ම බිත්තරේ දාගත්තු ගමන් ඒක හැඳි ගන්න. එතකොට ඒක චූටියට කැඩෙනවා. හැබැයි මට ඕනුනේ විතර ලොකු කෑලි තියෙනකට. ඒ නිසා මම බිත්තර ටික මුලින්ම ටිකක් බැදෙන්න දීලා ඊට පස්සේ තමයි හැඳි ගන්නේ. මම ඇත්තටම අද හැදුවේ එග් රයිස් එකක්. ෆ්‍රයිඩ් රයිස්ම එළවලු බතක්ම නෙමෙයි ගොඩක්ම මට ඕනුනේ බිත්තර රසත් එක්කෙන එග් රයිස් එකක් කන්න තමයි මට හිතුනේ. ඉතින් බිත්තර ටික එහෙම බැදුන ගමන්ම බැදින ගමන්ම වගේ මම බත් ටික මේ විදිහට එකතු කරගන්නවා. එතකොට හරියම රසට එනවා. බිත්තර වල තියෙන රසේ හොඳට එනවා බත් වලට. මොකද ඒක බාගෙට වගේ තැම්බෙද්දි තමයි මම බත් ටික දාගත්තේ. මේ බත් එක මම ඊයේ හදපු බත් එක. ඒ නිසා ෆ්‍රිජ් එකේ තියෙදි ගමම මට ඒක කඩා ගන්නත් අමාරුයි එකපාරටම. හැබැයි ඒක රසට එනවා. මත් හදලා බලන්න. මේකට මම තව දාගන්නවා බටර්. බටර් හැන්දක් වගේ. එතකොට හරිම බිත්තර රසක් එක්ක බටර් රසක් එකතු වෙනවා. මේක ඇත්තටම හරිම රසයි. ඊට පස්සේ මම මේ විදියට එළවලු ටික එකතු කරගන්න. ඊට පස්සේ ඇති දෙන්න ලුණු ගම්මිරිසුත් එකතු කරගන්නවා. තව විශේෂ දෙයක් මම මේකට එකතු කරගන්නවා. මම ඇත්තටම මේ ගැන අහලා තිබ්බට ළඟදී තමයි මේක පාවිච්චි කරන්න ගත්තේ. මට හිතෙන්නේ ඒකෙන් එන්නේ අර ඉස්සර අපි ටවුන් එකෙන් ඔය කඩවල් වලින් ගන්න ෆ්‍රයිඩ් රයිස් වලින් ඒ සුවඳ එනවා. ඒ සුවඳේ රස එනවා. මට හිතා ගන්න බැරි වුණා මොකක්ද ඒ කියලා. හැබැයි ඉතින් ඔය මම කාලෙත් එක්ක දැනගත්තා මෙහෙම ඒදී දැම්මුත් තවත් රස වෙනවා කියන එක මම දැනගත්තා. ඉතින් මම ළඟදී තමයි මේක පාවිච්චි කරන්න ගත්තේ. මොකද දන්නවද? ඒ තමයි තල තෙල්. සෙසෙමි ඔයිල් කියන්නේ. ඉතින් මම මේ බෝතලයක් අරගෙන මේ වගේ ෆ්‍රයිඩ් රයිස් හරි මොන හරි බත් වර්ග හදද්දී ටිකක් දාලා බැලුවා. අන්න එතකොට මට තේරුණා අර අපි ඉස්සර කඩින් ගන්න ෆ්‍රයිඩ් රයිස් වල එන සුවඳ රස මෙන්න මේකෙන් තමයි ඇඩ් වෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ ට්‍රයි කරලා බලන්න. එකෙන් හරිම වෙනස් රහ සුවඳ කෙනවා. ආස හිතෙනවා. ඉතින් අර ඒ කාලේ වගේ ඒක මතක් කෙනවා. මං ඉතින් බත් එක හදන්න කලින්ම මස් එක බැදෙන්න දාලා තිබුණේ අවන් එකට. ඉතින් මස් එක බැදුනම් මේ වගේ තමයි තිබුණේ. මං බටර් චිකන් හදන විදිය දාලා තිබුණනේ චැනල් එකේ. ඉතින් ඒකට බැදපු විදියට තමයි මම මේ මස් එක බැදගත්තේ. කැමති කෙනෙක් ඉන්නවා නම් එක බලලා ඔයාට දැනගන්න පුළුවන්. ඉතින් අද දවල්ට කාලා අපිට වැඩපතියකට එළියට යන්නත් තිබුණා. ඉතින් එළියට ගියාට පස්සේ අපිට ලස්සන තැනක් හම්බුණා. එතනට අපි කලිනොත් ගිහිලා තියෙනවා. ඉතින් මට හිතුණා ඕගොල්ලොත් එක්ක ඒක ෂෙයා කරගන්න. එහෙනම් බලමු.
දැන් අපිට වින්ටර්නේ. මං හිතන්නේ මං කලින් ආවේ ඕටම් එකේදී. ඉතින් මම ඒ ගත්ත ෆොටෝස් ටිකකුත් දාන්නම්. ඔයා බලන්නකො කොහොමද වෙනස කියලා. හරිම ලස්සනයි නේද? හරි, එහෙනම් ගොඩාක් ස්තුතියි ඔයාට මගේ වීඩියෝ එක බැලුවට. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා මත් එක්ක එකතු වෙන්න. එහෙනම් මං ගිහින් එන්නම්. බයි.